ලංකාවින්න අති දුෂ්ට අති දූෂිත නරකම පන්නේ දේශපාලන කල්ලිය එක රොත්තට එකට එකතු වෙලා මේ අරගලයේ තේමාව තමයි මැතිවරණ අයිතිය ලබා ගැනීම. චන්ද්‍රය කියන්නේ උඹට ඕන ඕන වෙලාවට තියන්න මිනිස්සුන්ගේ හිඟමනක් නෙවෙයි. ඒක මිනිස්සුන්ගේ අයිතිය. රාජපක්ෂලට නේවි කැම්පස්සේ දූපත් අස්සේ හැංගිලා තමයි ඉන්න උනේ ඉන්න උනේ. හැබැයි උඹට දුවන්න වෙන දවසක උඹට දුවන්න තැන් නැති වෙයි කියන එක පළත් පාලන මැතිවරණය වහා පවත්වන්න ඉල්ලමින් විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් රටවල් ගණනාවක සිට විරෝධතාවල නිරත වුණා. ඉතාලියේ ෆිරෙන්සේ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පැවැත් වූ විරෝධතාවයයි. ඔවුන් අවධාරණය කළේ මැතිවරණයේ කල්තමමින් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමට ඉඩ ලබා නොදිය යුතු බවයි. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ නැත්නම් රනිල් රාජපක්ෂ අද මේක පුට්ටුවක්. ඒ කියන්නේ ලංකාවේ ඉන්න අති දුෂ්ට අති දූෂිත නරකම පන්නේ දේශපාලන කල්ලිය එක රොත්තට එකට එකතු වෙලා රටේ ජනතාවගේ මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිය පැහැරගෙන තියෙන මේ වෙලාව. මේ අරගලයේ තේමාව තමයි මැතිවරණ අයිතිය ලබා ගැනීම. මේ අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ මැතිවරණයේ වහා පවත්වන ලෙස රජයට බල කරමින් විරෝධතාවයක් පැවැත්ුණා. චන්ද්‍රය කියන්නේ උඹට ඕන ඕන වෙලාවට තියන්න මිනිස්සුන්ගේ හිඟමනක් නෙවෙයි. ඒක මිනිස්සුන්ගේ අයිතිය. නියම වෙලාවට නියම කාලෙට මිනිස්සුන්ට තියන්න ඕන ඒක දෙන්න ඕන. එහෙම කරේ නැත්නම් එදා රාජපක්ෂලට නේවි කැම්පස්සේ දූපත් අස්සේ හැංගිලා තමයි ඉන්න උනේ ඉන්න උනේ. හැබැයි උඹට දුවන්න වෙන දවසක උඹට දුවන්න තැන් නැති වෙයි කියන එක අපි අද මේ මෙල්බන් නුවර ඉඳන් රනිල් වික්‍රමසිංහට වදන් කරලා දෙනවා. In contradiction to every principle of democracy ප්‍රජාතන්ත්‍රවාදී හැම මූල ධර්මයකටම පටහැනිව අද අපිට ශ්‍රී ලංකාවේ ඉන්නේ කිසිම දායක තම ජනතාවගේ වරමක් ලබා නොගත් විධායක ජනාධිපතිවරේ. එයා ඒක තවමත් ඉදිරියට පවත්වා ගනිමින් යනවා. ඡන්දය අවලංගු කරමින් උද්ඝෝෂණ මර්ධනය කරනවා. ළඟදී තිබුණු උද්ඝෝෂණ වලින් මිනිසුන්ට තුවාල වුණා. එක්කෙනෙක් මැරුණා. අපේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ගෙවිය යුතු මිල මේකද? අපිට මේක බලන් ඉන්න බෑ. පිට රටේ ඉඳන් මේ දේවල් බලන් ඉද්දී ශ්‍රී ලංකාව කියන හැටියට අපට හරිම වේදනයි. අපට රටගෙන තියෙන කැක්කුම නිසායි අපි අද මෙතන ඉන්නේ. මැතිවරණ කොමිසම නිහඬයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99 ආ ව්‍යවස්ථාවට පටහැනිවයි ගෝඨාභය රාජපක්ෂව නම් කරන්න ඉඩ දුන්නේ. මැතිවරණ කොමිසම තමන්ගේ රාජකාරිය කඩ කළා. ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අත නොහැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඔවුන් අපොහොසත් වුණා. ලංකාවේ ඉහළම තැනකට මෙවැනි පත්කිරීමක් කරපු නිසා තමයි මේ රට මේ වගේ කීතවාචකයකට පත් වුණේ. මගේ සහෝදර ශ්‍රී ලාංකිකයනි මම නැවතත් කියනවා අපි මේ ගමන අත නොහරිමු. අරගලයට ජය වේවා. රජරි my fellow sri lankans I repeat let us not rest we will continue this journey අරගලයට යතර චන්ද නවත්වා ප්‍රජාතන්ත්‍රවාදී වැළලීමේ ආණ්ඩුවේ බියගුළු උත්සාහය පරදුම යන තේමා කරගනිමින් ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී තවත් විරෝධතාවයක් පැවැත්ුණා. මේ සංවිධානය කර තිබුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින්.